ආයුබෝවන්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පංශයේ මේ කිස්මාන ඇතිවෙච්ච ටෙරර් ඇක්ට් එක ගැන. එහෙම නැත්නම් පංශයේ බෝම්බ ගහලා ලොකු ඝාතනයක් වෙච්ච එක ගැන. දැන් අතන මම මේ මේ සිද්ධිය වෙලා මම හිටියේ ජර්මනි කොලොන් නගරයේ කියන්නේ වෙස් බෝඩර් එකේ සහ මේ ඊට මම බෙල්ජියමට ට්‍රැවල් කරා. අතන පංශයේ පරිසරයට යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. නමුත් වෙන සිද්ධියක් නිසා මට ඒක යන්න අවශ්‍යතාවයක් වුණේ නැහැ. නමුත් මම ලාස් නොවැම්බර් වල පැරිසිවල තමයි ආවේ. ඉතින් දැන් මම ඒ ඉන්නේ මම දැක්ක ගොඩක් ටෙලිවිෂන් හරහා සහ මිනිසුන්ගේ රියැක්ෂන් වලින් ඒක යුරෝපයේ ඇතුලේ ගොඩක් කලබලයටපත් වෙච්ච සිද්ධියක් නිසා බොහොම කම්පා වුණා. ඒක දුක් වුණා. නමුත් අවසානවට ලංකාවේට ආවට පස්සේ මම දැක්ක එකක් තමයි මේ ඒ සම්බන්ධයෙන් බොහොම නරක විදිහේ නෙගටිව් ඉන්ටර්ප්‍රිටේෂන් කළා. ගොඩක් අය ඒක පාවිච්චි කරා ඒකෙන් දුක් වෙන්නේ නැතුව ඒක නිකන් උඹලට හොඳ වැඩේ වගේ කියන පදනමකින් කතා කර විශේෂ සමාජ මාධ්‍ය හරහා ඒ වගේ අදහසක් එනවා. ඉතින් මම තීරණය කරා මගේ අදහස් ටිකක් මේ සම්බන්ධයෙන් ෂෙයා කරගන්න. දැන් මම කියන්නත් ඕනේ මම ඇත්තට ප්‍රංශයේ මේ නියෝජිතයෙක් නෙමෙයි. මම ප්‍රංශ ගවර්න්මන්ට් එකේවත් එහෙම නැත්නම් ප්‍රංශ ඕර්ගනයිසේෂන් එකක මම නියෝජිතයෙක්වත් මම මේ වැඩ කරන්නේ නැහැ. අනිත් එක මම ප්‍රංශ ජීවත් වෙලාවත් ප්‍රංශයේ අධ්‍යාපනය ලැබලත් නැහැ. මගේ සම්බන්ධයෙන් ප්‍රංශයෙන් මම ගොඩක් ප්‍රංශ 2002 ඉඳලා වගේ මාවුද්දෙම විශ්ලකණ ක්‍රීඩ යනවා. ඊට අමතරව ප්‍රංශය සහ දකුණු ආසියාව කියන්නේ ශ්‍රී ලංකාවත් ඇතුළත් higher education university level relationship building වලට මම වෘත්තීය වශයෙන් මැදිහත් වෙලා තියෙනවා. ඒක තමයි මට තියෙන ප්‍රංශයේ එක තියෙන සම්බන්ධයෙන් මම දකින්න මම ප්‍රංශයේ හිතවත එක නේද friend of ෆ්‍රාන්ස් කියලා මම consider කරන්නේ මාව. ඉතින් ඒ පදනම ඉල්ල තමයි මේක මේ අද මේක record කරන්න කල්පනා කරේ. සහ මේ මට ඕනකම තිබුණා සමහර අය ගොඩක් ලංකාවේ නොකොට නෙමෙයි සමහර අයට මගේ අදහස් ටික කියලා දීලා ඒගොල්ලන්ට අලුත් විදියට මේ ප්‍රශ්න ටික බලන්න කියලා ඉල්ලන්න තමයි මම මේ අදහස් කිපේ කරගන්න කල්පනා කරේ. දැන් මුලින්ම කියන්න ඕන දැන් අපි ඇයි ප්‍රංශයේ විශේෂයෙන් පැරිසි බෝම්බ ගහපු ගැන බොහොම කණු කම්පා වෙනවා. දැන් ඒකට ඒක බලන්න මේ ප්‍රංශයට බෝම්බ ගහුවා කියන ප්‍රශ්නේ නෙමෙයි. ඒක රටකට එහෙම නැත්නම් තව නගරයකට බෝම්බ ගහILLක් විතරක් නෙමෙයි. මොකද ප්‍රංශය කියන්නේ සුවිශේෂ වූ ඉතිහාසයක් එහෙම නැත්නම් ඩෙවලොප්මන්ට් එකක් තියෙන රටක්. මොකද ගොඩක් අය දන්නවා මේ දැන් සමහර ගොඩක් අය ප්‍රංශයට ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. ඒක අත්දැකලා නැති වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් 10 පන්ති ඉස්කෝලේට ගියානම් මොනවද සමාජ අධ්‍යයනේ අර අය වගේ සබ්ජෙක්ට් එක හරි අපි ඉගෙන ගන්නවා ප්‍රංශ විප්ලවය ගැන ප්‍රංශ රෙවොලූෂන් එක ගැන. ඉතින් ප්‍රංශ රෙවොලූෂන් එක තමයි මේ ඉතිහාසයේ මෑත කාලයේ වෙච්ච සුවිශේෂම සිද්ධිය මිනිසුන්ගේ සුභ සිද්ධිය එහෙම නැත්නම් සුභ සාධනය වෙනුවෙන් වෙච්ච එක්තරා සමාජීය වශයෙන් පරිවර්තනය විප්ලවයක් කියන්නේ. දැන් ඒ කියන්නේ සම්ප්‍රදාන කුල දුච්ච යුරෝපයේ සමාජය ලිබර්ටි ඉක්විලිටි ඇන්ඩ් ෆ්‍රටර්නිටි ඒ කියන්නේ නිදහස සාදා සමානාත්මතාවය සහ සහෝදරත්වය කියන පදනමින් ප්‍රංශය ගොඩනැගුවේ ප්‍රංශ රෙවොලූෂන් එක. ඉතින් ඒ අත්දැකීමම ඇති අපිට ඒ සම්බන්ධයෙන් අපේ කනෙක්ෂන් එක හදාගන්න. මොකද දැන් ලංකාවත් අපි කියන්නේ සමාජවාදී ප්‍රධානතවාදී රජයක්. දැන් ලංකාවේ ඩිමොක්‍රසිය මත ප්‍රජාතන්ත්‍රවාදී ඩෙවලොප් වෙන්න ප්‍රංශ රිප්ලි ඉන්ඩිරෙක්ට්ලි ගොඩක් කාලෙට ඉස්සෙල්ලා යුරෝපයේ බලපෑම් කළා. ඒක තුළ අපිත් මේ දැන් කතා කරන අයිතිවාසිකම් කතා කරමින් නිදහස අදහස් ප්‍රකාශ කිරීම නිදහස වේ පංච විරුද්ධව කතා කරන වුණත් ඒ අදහස් ඒ නිදහස අපිට ලැබිලා තියෙන්නේ විශේෂයෙන් මේ පංච රෙවොලූෂන් එකෙ වෙච්ච වෙනසින්ද. ඒ නිසා මේ පංචට බෝම්බ ගහපු එක රටකට නගරයකට ගහපු ප්‍රහාරයක් නෙමෙයි. ඒක අපි මේ නූතන සිවිලයේ සමාජයේ ඔක්කොටම ගහපු ප්‍රහාරයකට අපිට සලකන්න පුළුවන්. ඊළඟට සමහර අය ආගු කරනවා මේ ප්‍රංශය කියන්නේ ධනවාදී සමාජයක් බොහොම සුකෝභෝගී විදිහට ඉන්න මිනිස්සු ඉන්න මේ බොහොම කම්ෆර්ටබල් ජීවත් මිනිස්සු ජීවත් ගත වෙන රටක් කියලා. ඒක ඇත්ත තියෙනවා. දැන් ජීවුණු රටක් හැටියට ඔවුන්ගේ ක්වොලිටි ඔෆ් ලයිෆ් එහෙම නැත්නම් ජීවන මට්ටම ඉහළයි. හැබැයි ඇත්තම දැන් විශේෂයෙන්ම මගේ අත්දැකීමේ යුරෝපේ ගොඩක් නගරවල මම ට්‍රැවල් කරලා තියෙන හින්දා මම දන්නවා. දැන් පැරිසිය කියන්නේ එහෙම ගොඩක් ධනවත් මිනිස්සු ගොඩාක් ඉන්න රටක් නගරයක් නෙමෙයි.
ඒක නිසා
ඒක ඒකට මේ ඔක්කොම රටවල් එක සමානයි කියන එක නිකන් ඒක ඇත්තට දේශපාලන වශයෙන් හැම නැත්නම් ඉන්ටර්නල් රිලේෂන් ගැන අවබෝධය තියෙන කට්ටිය කියන කතාවක් නෑ මම නැත්තම් අපි දැනගන්නවා ලෝකය පාලනය කර ගැනීමේ මිලිටරි බලය එහෙම නැත්තම් හાર્ඩ් පවර් කියන එක තියෙන වැඩිපුර සහ අඩුවෙන් තියෙන රටවල් තියෙනවා ඒක ඉට්ස් අ රියැලිටි ඉතින් ඒ නිසා ප්‍රංශයේ යුද්ධ වලට මැදිහත් වුණා හෝ මුද්ද සපෝට් කරා හෝ එහෙම නැත්නම් යුද්ධ බේරන්න උදව් කරා කියන එක හේතුවක් නෙමෙයි පැරිසියට ඇටැක් කරන්න. දැන් තව ගොඩක් අය නගන තර්කයක් තමයි දැන් ඇයි ප්‍රංශයේ පැරිසියට ඇටැක් කරපුවම මෙච්චර සිම්පති එකක් මෙච්චර ලොකු අනුකම්පාවක් මොකද දැන් ඒක නැත්ති ඇයි ත්‍රස්තවාදී ප්‍රහාර ආසියාවේ හැරි අප්‍රිකාවේ රටවල් වලට ගහපුවාම කියලා. දැන් මේකෙත් නිකන් මතුපිටින් බලපුවාම හොඳ මානසික තර්කයක් තියෙනවා තමයි. හැබැයි දැන් අපි කල්පනා කරන්න ඕනේ දැන් මේ ලෝකයේ තියෙන නගර ඔක්කොම එක වගේ මිනිසුන්ගේ හිතවල එක විදිහේ එකට එක සමානව නෙමෙයි තියෙන්නේ කියන්නේ. ඇත්තටම මිනිසුන්ගේ ජීවිත ලෝකය හැමතැනම මානසික වශයෙන් ගත්තම එකයි. නමුත් දැන් අපි කල්පනා කරන්න ඕනේ මේ ඉතිහාසයත් එක්ක මිනිසුන්ගේ සිතුම් පැතුම් ඒවත් එක්ක ලෝකෙ පුරා මේ රටවල් වලට නගර වලට යම්කිසි බ්‍රෑන්ඩ් වැලියු එකක් තියෙනවා. ඒක ධනවත්කම නිසා එන එකක් නෙමෙයි. ඒක ඒ රටේ තිබිච්ච ඉතිහාසය රටයත් එක්ක තියෙන කල්චර් එකත් එක්ක ගොඩනැගිලා තියෙන උදාහරණයක් කියනවා නම් දැන් ෆ්‍රාන්සේ පැරිස් නුවර කියලා කියන්නේ ලෝකෙ මිනිස්සුගේ සිවිලයිස් වර්ල්ඩ් එකේ සෙන්ටර් ඔෆ් ද කල්චර් හිස්ටරි වැලියු සිස්ටම් එක ඉස්සරලා කිව්වා වගේ ඒ උඩ ඒක රොමැන්ටික් නගරයක් හැටියට නැත්නම් ආදර ඒ සංකේතය හැටියට තමයි ලෝක පුරාම දකින්නේ. ඉතින් දැන් මේ ප්‍රංශයට තියෙන ඒ පොසිටිව් ඇටිටියුඩ් එක එහෙම පර්සෙප්ෂන් එක දැන් ඊට වැඩිය පවර්ෆුල් නගර තියෙන වෙන බර්ලින් සෝරි නිව්යෝර්ක් හරි ලන්ඩන් වල ගහුවමත් මිනිස්සුන්ට ඒ වගේ සෙන්ටිමන්ට් එකක් නැහැ. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න හොඳ නැහැ හැම රටකම තියෙන මම කැමති කොළඹට ගහපුවම දෝකේ පුරාම මීඩියා වලින් ඒක කතා කරලා ඇටෙන්ෂන් එකක් එනවනම් නමුත් ඒක එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. ඒකේ තියෙන මේ ලෝකේ තියෙන මම කිව්වා වගේ පවර් බැලන්ස් එකත් ඉම්බැලන්ස් එකත් එක්ක එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් වැලියු එකත් එක්ක ඒ රටේ සාක්ෂණකරේ ඒක වෙනස් වෙන දේ කියන අපි ඉඩ දෙන්න ඕන. ඒක කාටවත් කියන්නේ අපි ප්‍රංශේ ගැන දුක්ුණා නයිරෝබි ගැන දුක්ුණා එහෙම නැත්නම් මුම්බයි ගැන දුක්ුණා කියලා මිනිස්සුන්ට බැලලා වැඩක් නැහැ. ඒක මිනිස්සුන්ගේ ඇතුලෙන් එන එකක්. ඉතින් ඒක නිසා අපි ඒක බාර ගන්න ඕන. දැන් අන්තිම මේ තර්කේ මම කතා කරන්න කැමති දැන් ගොඩක් ශ්‍රී ලාංකික විශේෂයෙන් ශ්‍රී ලාංකික ජාතිකවාදී සහ ජාතිවාදී ශ්‍රී ලාංකේය කියන එකක් තමයි ශ්‍රී ලංකන් හමුදාව ශ්‍රී ලංකන් රජයේ එල්ටීටී එකත් එක්ක යුද්ධ කරද්දී ප්‍රංශය අපිට උදව් කරේ නැහැ. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් දුක්කුන් නැහැ. හැබැයි එල්ටීටී එක IS එක පරිසිර ගහද්දී අපි ඒ ගැන දුක් වෙනවා කියලා. දැන් මේක නිකන් බොළඳ තර්කයක්. ඒක එක ගොඩක් ඒක එක මේ ප්‍රතිනෝත්කම හින්දා එව නැත්තම් ඉන්සෙකියුරිටි එක හින්දා නොයෙකුත් කාරණා හිතා ඉන්න පුළුවන්. නමුත් මම ඒ ගැන පොඩි අදහස් ටිකක් කියන්න කැමතියි. දැන් යුරෝපයේ අපි කල්පනා කරොත් ප්‍රංශය දන්නේ යුරෝපේ රටවල් කොහොමද යුරෝපයේ අනිත් ලෝකයේ අනිත් රටවල් වල යුද්ධය එන්කරේජ් කරන්නේ යුරෝපයේ ડોක්ට්‍රින් එකම පීස් නැත්තම් නන් වයලන්ස්. මොකද දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඒගොල්ලන්ගේ අධ්‍යයනයත් එක්ක ඒ කටුක ඉතිහාසයත් එක්ක යුරෝපයේ හැමතිස්සෙම මේ ලෝකේ පුරාම ඩිස්කරේජ් කරනවා යුද්ධ. ඉතින් දැන් මේක ඇමරිකාවට වඩා වෙනස්. දැන් ගොඩක් අය හිතන්නේ ඇමරිකාවයි යුරෝපේ එක විදිහට හිතන්නේ කියලා. නෑ ගොඩක් යුරෝපේ රටවල මේ නන් වයලන්ස් කියන එක තමයි මේන් අදහස. එතකොට දැන් ඊළඟ ඒකේ කොටසක් තමයි දැන් ඒකෙම කොටසක් හැටියට යුරෝපීය ජාතිකයන් යුරෝපීය සමාජය හැමතිස්සම සිම්පතටික් එහෙම නැත්නම් සානුකම්පිකව බලනවා ඒ කියන්නේ යුද්ධේ පීඩිතය එහෙම නැත්නම් යුද්ධෙන් අඩු බලය තියෙන කෙනා සම්බන්ධයෙන් තමයි සිම්පති එක දෙන්නේ. ඒක එයා හරි වැරදි කියන එක එච්චර ලොකු ඉෂුවක් ඒගොල්ලන් දන්නේ නැහැ. ඒගොල්ලන් හැමතිස්සෙම බලන්නේ දැන් දෙවන ලෝක යුද්ධය අත්දැකීමත් එක්ක අසරණ වෙච්ච කෙනානේ පැත්ත ගන්න. එයාට සපෝට් කරන, එයාට උදව් කරන එක. ඒක දැන් කල්පනා කරොත් පලස්තීන ඊශ්‍රායල් යුද්ධයේදී පලස්තීනයට තමයි ගොඩක් යුරෝපීය අයගේ සිම්පති එක තියෙන්නේ. මම කතා කරන්නේ විශේෂයෙන් මේ යුරෝපීය සමාජය ඇතුලේ. ඊට පස්සේ කාශ්මීර ප්‍රශ්නේ ගත්තොත් කාශ්මීර ජාතිකයන්ට. ඉතින් ඒ වගේ ගොඩක් ඔය ජාතික අරගලවලදී මේ නැෂනල් ගවර්න්මන්ට් එකට නෙමෙයි මයිනොරිටි එකට තමයි ඒගොල්ලන් සිම්පති එක දෙන්නේ. දැන් ඒක ලංකාවෙත් දෙමළ ජාතිකයන්ට ඒක ඒගොල්ලන් සාමාන්‍යයෙන් ඒ අර මොඩල් එක පාවිච්චි කළා ඒගොල්ලන්ට ඒ අනුකම්පාව නැත්තම් ඒ සපෝට් එක හම් වෙනවා. දැන් LTT එක මේක ඉතා හොඳින් අධ්‍යයනය කරලා ඒගොල්ලන් ඒක පාවිච්චි කරා
යුරෝපය පුල තුළ ඒගොල්ලන්ට සපෝට් බේස් එකක් ගොඩනගන්න රාජ්‍ය සහ දේශපාලඥයන් අතර. දැන් අපි අපේ දැන් සිංහල සමාජයෙන් එහෙම නැත්නම් රාජ්‍ය පැත්තෙන් ගත්තොත් ඒක හරියට කරේ නැහැ. ඒ කියන්නේ ඒක ඒගොල්ලන් මිස්ට්‍රීට් කරා යුරෝපීය සෙන්ටිමන්ට් එක සහ යුරෝපීය මිනිසුන් හිතන විදිය. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් සාමාන්‍ය ශ්‍රී ලංකන් පොලිටිෂියන් කෙනෙක් හරි හමුදාව කෙනෙක් හරි ගවර්න්මන්ට් එම්ප්ලොයි කෙනෙක් ගිහිල්ලා පිටරට ෆෝරම් එකක් කතා කරන්නේ ලංකාවේ තියෙන හොඳ පැත්ත. ඒ නැත්තම් අපි කොච්චර පවර්ෆුල් ජාතියක්ද අපේ ඉතිහාසය ගැන අපි බොහොම පොසිටිව් විදිහට තමයි කල්පනා කරන්නේ. හැබැයි දෙමළ කෙනෙක් ගිහිල්ලා ගොඩක් වෙලාවට කියන්නේ යාට වෙච්ච අසාධාරණේ, යාට වෙච්ච අඩුපාඩුකම් ඒවා. එතකොට මිනිස්සු යුරෝපීය මිනිස්සු කල්පනා කරන්නේ හැමතිස්සෙම ආර්මෙනියට උදව් කරන්න. දැන් මම තව එක එක්සැම්පල් එකක් කියන්නම්. දැන් මහින්ද රාජපක්ෂ අපි හිටපු ජනාධිපතිව දැන් මෙහෙම අද්දක උස්සලා මේ ආචාර කරන හෝ ආචාර පිළිගන්න එක යුරෝපයේ දකින්න ඩොමිනන්ස් එක හිට්ලර් කරපු එකට සමාන එකක්. ඉතින් ඒක නිසා දැන් මේ යුරෝපියන් සමාජය මිස්ට්‍රීට් කරපු එක ලංකාවේ රාජ්‍ය කරපු අඩුවක්. ඉතින් ඒක එල්ටිටි කණ්ඩායම හොඳින් කරා. ඒක නිසා තමයි ඒගොල්ලන් පුළුවන් වුණේ යුරෝපය අයගේ සමහර පැත්තේ සපෝට් එක ගන්න. හැබැයි ඒකත් පස්සේ කාලෙක විශේෂයෙන්ම කදිරගම වගේ ෆොරින් මිනිස්ටර් කෙනෙකුට පුළුවන් වුණා ඒක අනිත් පැත්තට හරවන්න. ඉතින් ඒක නිසා මේ අර මතුපිටින් බලාපොරොත්තු වෙන LTT ගහද්දි අපිට සපෝට් කරේ නැහැ. දැන් අපි බලට හොඳ වැඩේ කියන එක බොහොම බොළඳ කාරණයක්. තව එකක් තමයි දැන් ගුණාත්මක බලපුවාම දැන් LTT කියලා කියන්නේ ෆොරින් ටෙරරිස් ඕගනයිසේෂන් ලංකාවට ඇටැක් කරපු එක නෙමෙයි. ඒකට ට්‍රීට් කරන එක ලෝකේ වෙනම විදියට හැඳු ගන්න. දැන් ලෝකල් කොමියුනිටි එකක් එහෙම නැත්නම් සමාජ කොට්ටාසයක් රාජ්‍යයකට පහර දෙන එක තුන්වෙනි ලෝක රටක ගොඩක් වෙලාවට යුරෝපීය අය බලන්නේ ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක පලස්තීනය ඊශ්‍රායල් ගහද්දි IRA එක බ්‍රිටිෂ් එම්පයරකට ගහද්දි එහෙම නැත්නම් බාස් ගරිල්ලන් මේ ඔක්කොම ටෙරරිස් එලිමන්ට්ස් තියෙන මූවමන්ට්ස්. එතකොට මේ ඒගොල්ලන් මේ ස්පැනිෂ් ගවර්න්මන්ට් එකට ගහද්දි සාමාන්‍ය යුරෝපීය මධ්‍යම පන්තිකෝ ඒ රිබෙල් ඕගනයිසේෂන් එකට සිම්පති එකක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ LTT කියලා කියන්නේ ලංකාව තුල ඇතිවෙච්ච ලංකාවේ අසාධාරණකම් හරි මොනවා හරි ඉඳ ඇතිවෙච්ච ඕගනයිසේෂන් එකක් හින්දා ඒකයි පිටින් ඇවිච්ච ඉන්ටර්නැෂනල් IS වගේ ෆන්ඩමෙන්ටල් ටෙරරිස් ඕගනයිසේෂන් එකත් එක්ක කම්පෙයාර් කරන එකත් එච්චර සාර්ථක ඉෆෙක්ටිව් එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා මම මේ නැවත අවසාන වශයෙන් කියන්න කැමති දැන් ඊට අමතරව ලංකාවට ගොඩක් රාජ්‍ය ප්‍රංශයේ ආණ්ඩුව පංච රටක් හැටියට ගොඩක් කාලයක් ඉඳන් උදව් කරලා තියෙන සුනාමි වේවා, සාමාන්‍ය ආධාර දෙන එක, කල්චරල් රිලේෂන්ෂිප් දීලා ගොඩක් අපි ප්‍රංශය ගොඩක් වැදගත් සහ හැමදාම ළඟින් හිටපු රටක්. ඒක අර යුද්ධයේ වෙච්ච මේ දේවල් කරුණා කරලා ඒකට ඇටෑක් කරන එක හරි එහෙම නැත්නම් මේ දැන් තේරෙනවා කියලා කියන එක නිකන් බොළඳ ලෝකය ගැන අවබෝධයක් නැති අය කියන කතාවක්. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ දැන් අපි මේ පැරිසියේ වෙච්ච ටෙරරිස් ඉන්සිඩන්ට් එකත් එක්ක අපි ඉතාම බොහොම සහෝදරාත්මකව ජාත්‍යන්තර වශයෙන් වෙන ඉන්ටර්නැෂනල් සොලිඩරිටි නැත්නම් ජාත්‍යන්තර සහෝදරත්වයේ ඒගොල්ලන් එක්ක එකතු වෙන විශේෂ පංච ජනතාවත් එක්ක ඊට අමතරව අපි දැන් ගොඩනගන්න ඕන ලෝකෙ පුරාම මේ ත්‍රස්තවාදී විරෝධී ග්ලෝබල් පීස් නන් වයලන්ට් මූවමන්ට් එකක් හදලා මේ වගේ දේවල් ආයෙ නොවෙන්න. එහෙම නැත්නම් අපේ විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පිටරටට අයට ආදරය කරන රටවල් අතර සමු එකඟතාවයක් ඇති කරලා ලෝකේ වඩා හොඳ ත්‍රස්තවාදයෙන් තොර තැනකට ගෙනියන්න ඕන මිසක් අර නිකන් පල්ලෑ මැදම වින්දනයක් අරගෙන තමන්ගේ තියෙන ප්‍රශ්න මේ කුඩ දාලා ඒ මිනිසුන්ට අපහාස කරන එක බොහොම නොකෙළ දෙයක්. මම හිතන්නේ මේක මේ අම්මගේ කතාවෙන් යම් අදහසක් ගත්තනම් මම ඔයාලා ඉල්ලා හිටන නැවත කල්පනා කරලා බලන්න කියලා. අනිත් එක මට මොන හරි මගේ අදහසවල විරුද්ධව මම මතයන් තිනනනම් කරුණාකරලා මාත් එක්ක ෂෙයාර් කරන්න. මම කැමතියි මේ සම්බන්ධයෙන් නැවත වැඩිදුර ඩිස්කස් කරන්න. එහෙනම් බොහොම සතුටුයි.